සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ලෝක කුසලාන පහ පුරාවටම එංගලන්ත ජයග්‍රහණය. අඛණ්ඩව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවරත් හැකියාව ලැබුණේ. ක්‍රිකට් ලෝකයට අපේ අතීතය මතක් කර දෙමින්. පන්දු යැවීම, පන්දු රැකීම හා පිතිකරණ යන තුන් ඉරියව් තුලින්ම මෙම තරගය තුල ඉතා ඉහළ දස්කම් දැක්වීමට අපේ කණ්ඩායම සමත් වුණා. විශිෂ්ට පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංකගේ නම ඉදිරියේ ඊයේ දිනේදී වාර්තා කිහිපයක්ම ලියුණා. අංක 1 මේ වසර තුල අර්ධශතක 11ක් ලබා ගනිමින් වැඩිම අර්ධශතක ලබාගත් පිතිකරුවන් අතර ශුද්මන් ගිල් සමග සම ප්‍රථම ස්ථානය ලබා ගැනීම. අංක 2 එක් දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු ලෙස වැඩිම අර්ධශතක ලබාගත් පිතිකරුවන්ගේ සමතනට පැමිණීම. සනත් ජයසූරිය සහ තිලකරත්න දිල්ශාන්ව පසු කිරීමට ඔහුට ලබා ගැනීමට ඇත්තේ තවත් එක් අර්ධශතකයක් පමණයි. අංක 3 වසර 6කට පසුව වසරක් තුල එක් දින ලකුණු 1000 පසු කළ පළමු ලාංකීය පිතිකරුවා බවට පත් වීම. ඒ වගේම ලෝකයේ නම් දරාපු ක්‍රීඩකයෝ රසක් ඉද්දී මේ වසර තුල එක් දින පිටියේ වැඩිම ලකුණු ලාභින් අතර ඔහු පසුවන්නේ දෙවන තැන. ඉදිරි තරඟ තුලත් මේ ආකාරයෙන්ම දක්ෂතා දක්වන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකා පුරාවෘත්තයක් වූ කුමාර් සංගක්කාර අදහස් දක්වා තිබුණේ මේ ඇවේ. ඉතා විචිත්‍රවත් ජයග්‍රහණයක් සුබ පැතුම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට. ඉන්දියා හිටපු ක්‍රීඩක රොබින් උත්තප්පා අදහස් දක්වා තිබුණේ මේ ඇවේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආකර්ෂණීය පන්දු යෙවීම හමුවේ එංගලන්තයේ අසරණ විය. ඔවුන් මේ ලකුණු ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ආකාරය නැරඹීමට ඉතාමත් ආසාවෙන් සිටිනවා. ඒ වගේම ඔහු තවදුරටත් පවසා තිබුණේ තුන් ඉරියව්වෙම දැක්වූ සුපිරි දස්කම් නිසා ශ්‍රී ලංකාව ජයගත් බවයි. ඉන්දියා ක්‍රීඩක චෙටේෂ්වර් පුජාරා දක්වා තිබුණේ මෙවන් අදහසක්. එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතාවය ඉතාමත් විශිෂ්ටයි. ශ්‍රී ලංකා විස්තර විචාරක රසල් පැවසුවේ මෙවන්නක්. නියම දවසක්, නියම ජයග්‍රහණයක්. ඒක තමයි විදිහ. ඒ වගේම විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා පවසා තිබුණේ මෙවන්නක්. වත්මන් ශූර එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්. පන්දු යවන්නෙකු සහ පන්දු රකින්නෙකු ලෙස මැතිව්ස්ට වඩා හොඳ කිසිවෙකුත් නොමැත. සදීර පිතිකරුවෙකුගේ පරණත බව ඔප්පු කරමින් සිටිනවා. පැතුම් මද ඔහුගේ පරිපූර්ණ භූමිකාව ඉෂ්ට කරා. ඉතාමත් තෘප්තිමත් නිමාවක්. ඒ වගේම ශ්‍රී ලංකා පන්දු යෙවීම හමුවේ අන්ත අසරණ වූ එංගලන්ත පිතිකරුවන් ගැන ඉන්දියා නළු ආයුෂ්මාන් කුරානා දක්වා තිබුණේ මෙවන් අදහසක්. එංගලන්තයේ පිතිකරුවන් කොහෙද ගියේ බෙන් ස්ටෝක්? තේරුම දිහා බැලුවොත් ඇතැම් විට මේ උපහාසාත්මක කීමනක් විය හැකියි. නමුත් අද මුළු මහත් ඉන්දියාවම බලන් හිටියේ එංගලන්තය ජයගන්නකම්. ඒ නිසා මේ බලාපොරොත්තු කඩවීමක්ද විය හැකියි. හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රැඩ් හෝක් දක්වා තිබුණේ මෙවන් අදහසක්. මම කැමති ක්‍රිස් හෝක් සිතා හොඳින් ක්‍රීඩා කරනවා දකින්න. නමුත් මේ තරඟාවලිය ඔහුට එතරම් සුබදායී වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් විශිෂ්ටයි. ඒ වගේම ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග දක්වා තිබුණේ මෙවන් අදහසක්. තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කළ හැකි ලහිර් කුමාර ඉතාමත් හොඳින් පන්දු යවුවා. පන්දු රැකීම තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතාමත් විශිෂ්ටයි. ඇන්ජලෝ මැතිව්ස් හැම කෙනෙක්ටම අත්දැකීම්වල ඇති වටිනාකම පෙන්වා දුන්නා. ඉතින් මුළු ලෝකෙටම වගේම ශ්‍රී ලංකාවෙම ඉන්න සමහරක් උදවිය බලන් හිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනකම්. නමුත් කණ්ඩායමක් ලෙස තුන් ඉරියව්ව තුලම දැක්ව දක්ෂතා නිසා ඉතා විශිෂ්ට අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. මේ ගත්ත පොසිටිව් මයින්ඩ් එක ඊළඟ තරඟ හතරට අරන් ගිහින් තරඟ ජයග්‍රහණය කරන්න අපේ කොල්ලන්ට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිස් සජීවණ.